गुड इवनिंग लमाई हम ओम तमंट दीलते ना अंके तमंगे नमे कैल को युद्धागन रीनेम करगन नर रीनेम करन के लिए तिब्बत दी हटा प्रश्न एक तीनों ने चट्टे के दान पुलवल लमाई अपे तब विनाडी देखा कुत्रे बालमु हम ओम ज्वाइन ने कहाँ ළමයි අංකයක් ලැබිලා නැති අය ඉන්නවා නම් ක්ලාස් එක ඉවර වෙලා හරි ඉන්ස්ටිටියුට් එකට පොඩ්ඩක් කතා කරලා බලන්න යන අනිවාර්යයෙන්ම අංකයක් දෙනවා රෙජිස්ටර් කරපු අයට. ඉත අපි නඩි දෙකකින් විතර ක්ලාස් එක පටන් ගමු හැමෝම ජොයින් වුණාම. තම කට්ටිය ජොයින් වෙනවනේ. उगल मनोहर प्रश्न तीन चट्टे के दान पुलवलमाई दहाट दिन चोन इन हरी लमाई अभी क्लास पटांगा आईबोवाने क्लास पटांगा खाली मट की अना अद अलते जॉइन आईनो पोड रेस लमाई अलते जॉइन आईनो रेस अद अलते अद पलवी मत संबंध में ना पंती ओके
හරි මැඩම් මට ගිය සතියේ හින්ට බැරි වුණා හරි ගිය සතියේ හිටපු කෙනෙක් කියන බණ අපි ගිය සතියේ ගන්නේ මොනවද කියලා Tensors. අපි ගිය සතියේ ගන්නේ මොනවද tensors හරි දැන් අද අලුතෙන් ආවයත් ඉන්න හින්දා මම පොඩි මතක් කිරීමක් කරගෙන මම පාඩමට එන්නම් tensors අපි ගිය සතියේ ඉගෙන ගත්තේ tensors tensors වර්ග කීයක් තියෙනවද ළමයි අපි ඉගෙන ගත්ත tensors වර්ග කීයක් තියෙනවද කියලා ඉගෙන ගත්තේ සිංහලෙන් කියනවා නම් අතීත කාල වර්තමාන කාල සහ අනාගත කාල tensors තුනක් තියෙනවා අතීත කාල අතීත කාල වලට මොකද්ද කියන්නේ හතරක් tenses හතරක් මොනවද තියෙන්නේ mainly මං කිය ප්‍රධාන වශයෙන් tenses තුනයි අතීත කාල වර්තමාන කාල සහ අනාගත කාල අතීත කාල අතීත කාලට මොකද ඉංග්‍රීසි වලින් කියන්නේ past tense අතීත කාලයට අපි කියනවා past tense කියලා වර්තමාන කාලයට අපි මොකද ළමයි ඉංග්‍රීසි වලින් කියන්නේ අපි වර්තමාන කාලයට කියනවා present tense කියලා present tense අනාගත කාලය අනාගත කාලයට මොකද ළමයි ඉංග්‍රීසි වලින් කියන්නේ අපි අනාගත කාලයට ඉංග්‍රීසි වලින් කියනවා future tense කියලා future tense හරි මේ තමයි අපිට තියෙන tenses තුන ප්‍රධාන වශයෙන් හැබැයි මේවා තව එක එක කැලරි වලට බෙදෙනවා අපි යන්නේ එක 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 කැලල ගැන වෙන වෙනම ඉගෙන ගන්නයි යන්නේ මුලින්ම අපි ඉගෙන ගත්ත present tense බෙදෙන එක කැලලක් ගැන මොකක්ද simple present tense present tense තව ෂූටි කොටසකට බෙදෙනවා simple present tense simple present tense present continuous present perfect ඒ වගේ present tense උත් කැලි කැලි වලට බෙදෙනවා අපි ගිය සතියේ ඉගෙන ගත්තේ මෙන්න මේ present tense බෙදෙන එක කැලල simple present tense ගැන හරි ගිය සතිය ආව නැති අය පොඩ්ඩක් මේක ලියාගන්න tenses කියලා දාලා ඒ කැලි තුන දාගන්න එක මන්ට විනාඩියක් දෙන්න අපි ඊට පස්සේ ඉගෙන ගත්ත simple present tense ගැන simple present tense මොනවද අපි ඉගෙන ගත්තේ simple present tense කියන්නේ අපිට වර්තමාන කාලේ හරිම සරල වාක්‍ය හදාගන්න පුළුවන් simple present tense මොනවද අපි කිව්වා simple present tense වලට අද කිව්වේ කරන කෙනෙක් හරි ක්‍රියාව කරන කෙනෙක් හරි සබ්ජෙක්ට් එකක් හරි ඉන්නවා තියෙනවා ඊට පස්සේ ක්‍රියාපදයක් නම් කැලිම ක්‍රියාව කරන කෙනයි ක්‍රියාපදයයි ක්‍රියාපදයක් නැත්නම් සබ්ජෙක්ට් එකයි හෙල්පින් වර්බ් එකයි ඒ කියන්නේ හෙල්පින් වර්බ් එකත් එකයි ක්‍රියාපද එනවා ing එදෙනවා ඒවා කිසි දෙයක් නැහැ සරලවම ක්‍රියාපදේ ලියන්න පුළුවන් මෙන්න මේ වගේ දැන් හිතුවොත් අපිට my mother අම්මා කේක් එකක් හදනවා ඒක වර්තමාන කාලේ හරි සරල මේ වාක්‍ය simple present tense වාක්‍ය my mother makes a cake මෙන්න මේක simple present tense වාක්‍ය කියලා අපි ගන්නවා ඔවුන් කේක් එකක් හදනවා කියන්නේ කොහොමද ලියන්නේ they make a cake අපි මෙන්න මේව ඇසුරෙන් ඉගෙන ගත්ත පුංචි රූල් එක මොකක්ද ඉගෙන ගත්ත රූල් එක පොඩි නීතියක් ඉගෙන ගන්න ඉංග්‍රීසි වල තියෙන කරන කෙනා ක්‍රියාව කරන කෙනා ඒකවචනයි නම් ළමයි verb එක එහෙම නැත්නම් ක්‍රියාපදයේ අගට අපි s එකක් දානවා හැබැයි ක්‍රියාව කරන කෙනා බහුවචනයි නම් verb එකේ අන්තිමට s එකක් දාන්නේ නැහැ මතකද දැන් තව example එකක් ගත්තොත් ක්‍රියාව කරන කෙනා ඒකවචනයි ගමු she can ඒකවචනයි හිතමු ඇය බත් කනවා කනවට කියන්නේ eat බත් වලට කියන්නේ rice හැබැයි she කියන්නේ ඒක වචනයි එහෙනම් අපිට eat එකේ අන්තිමට eats කියලා දාන්න වෙනවා
सिंपल प्रेजेंटेंस इगन गाता अभी आदि गन गानू सिंपल पास्ट टेंस गन है बे सिंपल पास्ट टेंस इगन गान कालिंग अपने हितन्न वेनमा वर्ब्स गन सिंपल पास्ट टेंस आपके हदाने को हम देखिए ला माँ उगाना ना ये हदाने दे सिंपल पास्ट टेंस नामाए सिंपल प्रेजेंट टेंस आगे मत आमाए මේ වගේම තමයි වාක්‍ය ලියන්නේ අර ලොකු ලොකු දේවල් නැහැ කරන කෙනයි කරන ක්‍රියාවයි ඒ වගේ හැබැයි මොකද සිම්පල් පාස්ට් ටෙන්ස් වල වෙනස පාස්ට් ටෙන්ස් කියන්නේ අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමක් තමයි අපි ලියන්නේ අතීතේ වෙලා ඉවර දෙයක් එතකොට ළමයි අපිට ක්‍රියාපදේ වර්තමාන කාලෙන් තියන්න බෑ ක්‍රියාපදේ අපිට අනිවාර්යයෙන්ම පාස්ට් ටෙන්ස් එකෙන් තියන්න වෙනවා ඒක විතරයි මේ සිම්පල් පාස්ට් ටෙන්ස් වල වෙනස සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වල අපි ක්‍රියාපදේ වර්තමාන කාලෙන් තියෙන ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් සිම්පල් පාස්ට් ටෙන්ස් වල අපි verb එක තියන්නේ පාස්ට් ටෙන්ස් වලින් ඒකට අපි දැන් මේ verbs වල ප්‍රසෙන්ට් ටෙන්ස් verb එක කොහොමද පාස්ට් ටෙන්ස් එද්දි වෙනස් වෙන්නේ ඒක කොහොමද past participle වෙද්දි වෙනස් වෙන්නේ කියලා ඉගෙන ගන්න ඕනේ අද අපි ඉගෙන ගන්න යන්නේ ඒ ටික හරි අපි නිකන් උදාහරණත් එක්කම ඉගෙන ගමු Mama got the come. Come කියන වචනේ මේව ළමයි ඔයගොල්ලන්ට කටපාඩම් කරන්න වෙනවා. කටපාඩම් කරන්න වෙනවා. හරිද? Come කියන වචනේ ගත්තොත් come එකේ past tense එක මොකක්ද ළමයි? පොත් බලන් දාන්න come එකේ past tense එක මොකක්ද කියලා. ආ come එකේ past tense එක came. past participle එකේ ළමයි come come came come බලන්න මේ past tense එක come වචනේ නෙමෙයි වෙන එක අපි ගත්තොත් තව වචනය eat eat එකේ past tense එක මොකද්ද ළමයි දන්නයි කියන්නේ eat එකේ past tense එක ate past participle එක eaten මේවා අපිට පාඩම් කරන්න වෙනවා මේවා අපි පාඩම් කරලා ඉගෙන ගන්න ඕනේ ඒවා ඒ වගේ තව ගත go යනවා ගියා කියන්නේ went past participle එක gone මේ වගේ බලන්න ළමයි අපි දැන් යොදන ක්‍රියාපදේ past tense වෙද්දි වෙනස් වෙනවා අපි මේ වගේ වචන ගත්තොත් play play එකේ past tense මොකක්ද played මේකත් played බ තමයි ඒක නම් මොකක්ද වෙලා තියෙන්නේ ඒත් වෙනස් වෙලා තියෙන්නේ කොහොමද ed එකතු වෙලා තමයි වෙනස් වෙලා තියෙන්නේ ළමයි මේ බෝඩ් එකේ ලියන්නේ මේ pdf දෙන්න බෑනේ ඔයගොල්ලෝ බෝඩ් එකේ ලියන්නේ මේ નોට් එක ලියා ගන්න ඕනේ ප්‍රසන්ටේෂන් එකක් කරොත් මම ප්‍රසන්ටේෂන්ස් වල PDF දානවා බට් ඉතින් මේ බෝඩ් එකේ තියෙන මේ අපිට PDF දාන්න බැරි ළමයි
ඔගොල්ලෝ බෝඩ් එක ලියන ඒවා ඉතින් හැම ගානෙම අපිට PDF දාන්න බෑ. එතකොට ඔගොල්ලෝ ලියා ගන්න ඕනේ. මම ලියන්න ඕන නම් කියන්නම්. දැන් මම එක්ස්ප්ලেইন කරන එක හොඳට අහන් ඉන්න ඕනේ. පැහැදිලි කරන එක අහන් ඉඳලා නෝට් එක දුන්නාම ලියන්න. පැහැදිලි කරන වෙලාවේ නෝට්ස් ලියන්න හදන්න එපා. ප්ලේ ප්ලේඩ් ප්ලේඩ් අවගස්තෝ මම තව වචන cook cook කියන වචන ගත්තොත් past tense මොකද cooked අයකටත් ed එක තුලද තම past tense ලා තියෙන හැබැයි බලන්න ළමයි present tense එක වචනයක් past tense වෙද්දි තව වචනයක් ඒක හින්දා අපිට simple past tense වාක්‍ය දියද්දි මෙන්න මේ past tense verbs දැනගෙන ඉන්න ඕනේ හැම verb එකෙම past tense verb එක දැනන් ඉන්න ඕනේ අදාළ verb එක හරි ඉතින් ළමයි මෙන්න මේ verbs මෙන්න මේ past tense verb එක හැදෙන විදිහත් එක්ක බෙදෙනවා ළමයි verbs වර්ග දෙකකට මොනවද මේ verbs වර්ග දෙක එකක් තමයි ළමයි regular verbs regular verbs අනිත් වර්ගය තමයි irregular verbs irregular verbs ඔන්නේ එකක් තමයි regular verbs අනිත් එක තමයි irregular verbs හරි මොකක්ද මේ regular verbs කියන්නේ regular verbs කියන්නේ ළමයි හරිම ලේසි regular verbs කියන්නේ දැන් අපිට present tense verb එක දුන්නාම past tense verb එක හැදෙන්නේ මෙන්න මේ දීලා තියෙන present tense verb එකට පිටිපස්සෙන් d හරි ed හරි එකතු වෙලා නම් අන්න ඒ වගේ verbs වලට අපි කියනවා regular verbs කියලා past tense and past participle දෙකම හැදෙන්නේ present tense එකට ed එකතු වෙලා නම් බලන්න මේකේ නම් එහෙම නැහැ හැබැයි මේකේ එහෙම නෙමෙයි මේක present tense එකට ed එකතු වෙලා තමයි past tense and past participle හැදෙන්නේ ගොඩක් වෙලාවට මේ ed එකතු වෙලා මෙහෙම හැදෙනවා past participle එකත් ඒකම තමයි past tense එකමයි මේ බලන්න මේකේ cook එකේ ed එකතු වෙලා දැක්කද ඉතින් මෙහෙම verbs ඒ verbs වල අගට ed එකතු වෙලා හරි d අකුර එකතු වෙලා හරි past tense verb එක හැදෙනවා නම් අන්න ඒ verbs වලට අපි කියනවා regular verbs කියලා තේරුණාද නැද්ද තේරුණාද නැද්ද ළමයි කොහොම chat එකේ දාන්න තේරුණාද නැද්ද කියලා ඕකේ හරි regular verbs කියන්නේ ළමයි දැන් මම ආයෙත් පොඩ්ඩක් කියලා දෙන්න අපිට දීලා තියෙන present tense verb එකට පිටිපස්සට ed හරි d හරි එකතු වෙලා past tense verb එක හැදෙනවා නම් ඒවට අපි කියනවා regular verbs කියලා. බලන්න මේ මෙතන play කියන එකේ past tense verb එක මොකද්ද? played. played කියන එක හැදෙලා තියෙන්නේ කොහොමදර play කියන verb එකටම ed එකතු වෙලා තමයි past tense verb එක හැදෙලා තියෙන්නේ. හැබැයි මේ බලන්න මේක go මේක වෙනම වචනයක් went. එහෙම ed එකක් එකතු වෙලා නෙමෙයි. ed එකක් එකතු වෙනවා නම් කොහොමද හැදෙන්නේ? god හරි එහෙම එකක් නෙමෙයි තියෙන්නේ went කියලා වෙනම වචනයක්. එතකොට මේ වචනේ regular verbs නෙමෙයි. regular verbs කියන්නේ present tense verb එකට ed හරි d හරි එකතු වෙලා past tense එකයි past participle verb එකයි හැදිලා තියෙනවා නම්. ඒකට තමයි අපි කියුවේ regular verbs. හරි. දැන් regular verbs කියලා මේක ලියන්න එපා regular verbs කියලා regular verbs කියලා ලියා ගන්න topic එක ඊට පස්සේ ලියා ගන්න past tense simple past tense simple past tense verb or and sorry and past participle verb verb formed by adding d hari or ed hari ed to the at the ed at the end of present tense simple present tense verb
ළමයි මේක ලියාගන්න හැබැයි මතක තියාගන්න කවදාවත් ඔයගොල්ලන්ගේ විභාගෙදී අහන්නේ නැහැ රෙගියුලර් වර්බ් එකක් කියන්නේ මොකක්ද කියලා මේ ඩෙෆිනිෂන් එක. ඒ කියන්නේ මේක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා අයිඩියා එක ගන්නයි ඕනේ. මම දැන් මේ කියලා දෙන සිම්පල් පාස්ට් ටෙන්ස් වර්බ් ඇන් පාස්ට් පාටිසිපල් වර්බ්. සිම්පල් පාස්ට් ටෙන්ස් වර්බ් එකයි පාස්ට් පාටිසිපල් වර්බ් එකයි formed by හැදෙනවා adding be or ed. d හරි ed හරි එකතු වෙලා at the end of the simple present tense verb එකේ අගට d හරි ed හරි එකතු වෙලා past tense එකයි past participle එකයි හැදෙනවා මේ නෙවෙයි regular verbs වල. ඔයාලා මේක නිකන් ලියා ගන්න idea එක ගන්න පැහැදිලි නැති අය පොඩ්ඩක් සිංහලෙන් උනන් ලියා ගන්න මේක මොකද්ද වෙන්නේ කියලා. simple present tense එකේ verb එකට පිටිපස්සෙන් ed හරි d හරි එකතු වෙලා තමයි past tense එකයි past participle එකයි හැදෙන්නේ regular verbs වල. එහෙම හැදෙන verbs වලට තමයි අපි කියන්නේ regular verbs කියලා. ඉන්න මම කාලය යන හරි දැන් බෝඩ් එක ක්ලියර් මං හිතන්නේ ඔව් නෝ දිස් වන් ළමයි තේරෙනවද නේද රෙගියුලර් වර්බ්ස් කියුවේ මොකක්ද කියලා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් හරි දැන් මේකට අපි එක්සැම්පල් ටිකක් ලියමු රෙගියුලර් වර්බ්ස් හැමෝම ලියලා ඉවරයිනේ මම මෙතනින් එක්සැම්පල්ස් ටිකක් කියන්නම් මම මෙතන ටේබල් එකක් අඳිනවා ඔගොල්ලෝ මේ ටේබල් එක අඳින්න ඕනේ යටින් මම මේ තාම ලියලා නැති අය ඉන්න හින්දා මෙතනින් අඳින්නේ ඊගත්තොත් ඒ ටේබල් එක බෙදන්න ඕනේ කැරේ තුනකට ප්‍රසන්ට් ටෙන්ස් past tense past participle present past and past participle then මොනවාද regular verbs වල example ah play කියන එක ගන්න පුළුවන් play මොකක්ද කියන්නේ played වෙනවා මේකත් played ම තමයි අපි තව ගත්ත cook මොකක්ද වෙන්නේ past tense එක cooked
past participle එකත් එතකොට could්ම තමයි. අවගාදුත ask ask කියන මොකද මේ අහනවා. කියනවා කියන්න සමහරවට පාවිච්චි කරනවා ask එක asked asked දැන් ඔයාලා මේක ලියලා යටින් මේ table එක ඇඳලා මේ examples න ලියාගෙන තව ඕගොල්ලෝ තනියෙන් හදලා regular verbs තුන් ඔයගොල්ලෝ දන්න regular verbs තුනක් ලියලා ඒකේ past tense එකයි past participle එකයි ලියන්න ඕනේ. හරි ඉක්මනට කරන්න. I will give you 2 minutes. ඉක්මනට කරන්න ළමයි. ළමයින්ට ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාලා අහන්න පුළුවන්. present tense එක ලියලා ඒකේ past tense එකයි past participle එකයි ලියන්න ඕනේ. හරි ගොඩක් අය ඉවරයි අපි අහමු answers. හරි එක්කෙනෙක් කියන බලන answers එක්කෙනෙක් කියන එක උත්තරයක් කවුරු හරි just net mini kaushala කියන්න බලන්න just pew me heshani okay කවුරු හරි jo මොකද්ද දුව වචනේ Can you put your answer in the chat? Lamai kyan uttara? Varadunada kamak na kya? Complete, completed, completed. Very good. Complete. Complete. Completed.
Completed. Very good. Complete එකේ අගට D එකතු වෙලා තියෙන්නේ. D එකතු වෙලා තමයි past tense අර දුව කිව්වේ joke. Very good. Joke කියන එකත් jogged. You look her up. Jogged. Very good. Come another. Help, help, help. Very good. Help. Udav kara. Udav kara nama. Udav kara kya ne kum? Help. P-E-D ye katu vada. Help. P-E-D ye katu vada. Thawai kap kya nama na? Repeat. Answer, answered, answered. Answer, answered, answered. Very good. Answer, answered. ළමයි රීඩ් එක දාලා තියෙනවා රීඩ් එක ගන්න පුළුවන්ද රීඩ් එක ගන්න බෑ ළමයි රීඩ් එකේ රීඩඩ් නෙමෙයි රීඩ් එකේ past tense එක read read කියනත් හැබැයි spellings read කියන spellings ම තමයි හරිද හැබැයි අපි මේක past tense කියලා දන්නවා නම් අපි ඒක pronounce කරන්නේ read කියලා හරි prepare prepared prepared very good හරි දැන් ලියලා නැති අය මේ examples ටිකකුත් ලියා ගන්න ඊට පස්සේ අපි irregular verbs වලට යමු හරි දැන් අපි regular verbs ටිකක් ඉගෙන ගත්තා we will move to the irregular verbs now irregular verbs irregular verbs කියන්නේ මොනවද ළමයි irregular verbs කියන්නේ සරලවම කිව්වොත් මේව නැතුව අනිත් ඕන verb එකක්. ඒ කියන්නේ past tense verb එක හැදෙන්නේ අගට ed වත් d වත් එකතු වෙලා නෙමෙයි. වෙන එහෙම අගට d වත් ed වත් එකතු වෙලා නැතුව past tense එකයි past participle එකයි හැදෙනවා නම් අන්න ඒ වගේ verbs වලට අපි කියනවා නම් මොකක්ද නම? irregular verbs. Irregular verbs. Irregular verbs. උදාහරණ ටිකක් ගන්න පුළුවන්. අපි අර වගේම ටේබල් එකක් ඇන්දොත් present tense, present tense, past tense, past participle. අපි come කියන එක ගමු. Come කියන එකේ come ද ළමයි නෑ. Came. एक रहा मैं past participle है ना come come came come तब run गत्तो run past tense का ran past participle है ना मैं run run में था मैं अभी cut गत्तो लाम मैं cut टेके past tense उत cut past participle उत cut ये वाक्य अपने ताऊ मनाओ दिखाने पड़ेगा right right के रे गत्तो लिया ना मैं past tense में कब दे wrong past participle මොකක්ද ළමයි written මේවා ඔයගොල්ලෝ කටපාඩම් කරන්න ඕනේ දේවල් past tense english වල දේවල් කටපාඩම් කරන්න ඕනේ නැහැ හැබැයි මේ verbs ටික නම් මතක තියාගන්න ඕනේ කටපාඩම් කරේ නැතත් ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ verb එකක් දැක්කහම මේකේ past tense මොකක්ද past participle මොකක්ද කියලා හරි මේ examples හතරක් irregular verbs කියලා ලියාගෙන මේ table එක ඇඳගෙන මේ හතර ලියලා ඔයගොල්ලෝ තනියෙන් තුනක් ලියන්න ඕනේ තේරුණාද තනියෙන් තුනක් ලියලා පුළුවන් නම් ඕගොල්ලෝගේ තුන උත්තර තුන chat එකේ දාන්න. හරිද? තේරුණාද මම කිව්ව එක? හරි. දැන් කරන්න බලන්න. හම් කියන එක අපි ලියලා තියෙනවා මේ හතරට අමතරව තව ඒවා ලියන්න තුනක් ළමයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් බය වෙන්න එපා නොතේරෙන තැන් තියෙනවා නම් අහන්න
ගොඩක් අය answers දාලා තියෙනවා. Very good. අයිත දාන්න. හරි අපි දාල් තියෙන උත්තර බලමු පළවෙනි එක tell told told very good tell told told sing song song and sorry song 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 කියලා දාල් තියෙනවා අංගිතනේ සිං ළමයි මට දන්න කෙනෙක් ගන්න බලන්න සිං එකේ මොකක්ද past tense මොකක්ද කියන බලන්න මොකද සිං එකේ past tense මොකක්ද සිං එකේ past tense සිං එකේ past tense ළමයි sang සිං එකේ past tense එක sang Very good. Sing a fast and sang. Past participle like a sung. Sing, sang, sung. When now? After that, mom. What are you doing? That's why mom select. What are you doing? Go, went, gone. Have, had, had. Very good. Buy, bought, bought. Known, you known. Good. Send. Sent, sent, send again. Send, S-E-N-T, sent, sent. Good, all of that. Now, uttara. Tava, uttara. Break, broke, broken. Good. Hari, ogola hari uttara. Dal jina go rakkaya. Hari. Lamai, then api verb si gana gatta. Past tense valdi verb beka venasana vidhila. දැන් අපි ඉගෙන ගමු කොහොමද අපි simple past tense sentences හදන්නේ කියලා simple past tense sentences අපි කලින් ඉගෙන ගත්තේ මොකද්ද අපි කලින් ඉගෙන ගත්තා simple present tense sentences simple present tense sentences හදන්න හරිම ලේසි subject එකක් තියෙනවා ක්‍රියාපදයක් තියෙනවා it's a right පස්සේ අපිට අර වාක්‍ය දික් කරන්න මොන මොනවට add කරන්න පුළුවන් නැත්තම් ක්‍රියාපදයක් නැත්නම් විතරක් අපි helping verb එකක් දැම්මා. දැන් අපි මේ වගේ එකක් ගත්තොත් අපි කිව්වා දැන් හිතන්න අම්මා කේක් එකක් හදනවා. නැත්තම් අබල්ලා කෑම කනවා. Dog eats food. ඒක වර්තමාන කාලය. හැබැයි past tense නම් අපිට කියන්න ඕනේ බල්ලා කෑම කෑවා. කොහොමද කියන්නේ? Dog ම තමයි බල්ලා කෑම කෑවනේ eat නෙමෙයි eat කියන්නේ කනවා කෑවා කියන්නේ මොකද්ද eat එකේ past tense ate මේක simple past tense වාක්‍ය දැන් මේක අමාරු විදිහ කරන්න කෙනයි ක්‍රියාපදේ හරි ලෑසි දැන් අපි තව එකක් ගත්තොත් අම්මා කේක් හැදුවා mother කේ හදනවා කියන්නේ makes නේ ගැන මේක් කියන පදේ මේක් කියන පදේ මොකක්ද past tense එක made mother made a cake nimali liwmak lewwa කොහොමද කියන්නේ nimali liwwa කියන්නේ ලියනවා කියන්නේ write write එකේ past tense wrote nimali wrote a letter රැණ කෙනයි ක්‍රියාපදයේ past tense එකයි. දැන් මේක තේරුණාද? Simple past tense වාක්‍ය හදන්නේ කොහොමද කියලා? මේ ක්‍රියාපදයක් තියෙන වෙලාවට
මේකේ දිහර S අකුරු එකතු කරනවා ඒක සිදයක් නැහැ කැලින්ම අතීත කාලේ ක්‍රියාපදේ ලිව්වා තේරුණාද නැද්ද ළමයි කොබන් ෂටකද සිම්පල් past tense තමයි මේ අපි ඉගෙන ගත්තේ කොබන් ෂටකද තේරුණාද නැද්ද කියලා හරි එහෙනම් දැන් ටොපික් එක සිම්පල් past tense කියලා ලියාගෙන මෙන්න මේ උදාහරණ තුන ලිය මේ උදාහරණ තුන ලියලා දැන් මේ ක්‍රියාපද තියෙන උදාහරණ හරිද helping verbs නෙමෙයි අපි දැන් අපිට verbs තියෙනවා කියලා ක්‍රියාපද ඔයගොල්ලෝ මේ උදාහරණ තුන ලියලා තව උදාහරණ තුනකට තුනක් ඒ කියන්නේ වාක්‍ය තුනක් නිර්මාණය කරන්න ඕනේ මොනවා හරි verbs දාලා මේ තුන ලිය සිම්පල් past tense කියලා ටොපික් එක ලියුවා මේ මෙතන පේන්නත් tense කියන්නේ ඉන්න මයික ලියන්න උඩි topic එක simple past tense simple past tense කියලා ලිව්ව topic එක ඊට පස්සේ මෙන්න මේ උදාහරණ තුන ලිව්වා dog ate food mother made a cake nimal wrote a letter ඊට පස්සේ ඔයගොල්ලෝ කැමති ක්‍රියාපද දාලා කැමති simple past tense වාක්‍ය තුනක් තනියෙන් ලියන්න ඕනේ ඔයගොල්ලෝ තනියෙන් නිර්මාණය කරලා තේරුණාද කිව්ව එක හරි දැන් ලියන්න බෑ I will give you 2 minutes. ළමයි එකිනෙක හදනවා නිමල් රිටන් න ලෙටර් කියන එකේ තේරුම නිමල් රිටන් ළමයි රිටන් කියන එක අපිට නිකන් යොදන්න බෑ අපිට ඒක යොදන්න වෙන්නේ නිමල් හැව් රිටන් නිමල් හැව් රිටන් න ලෙටර් කියන එකේ තේරුම තමයි නිමල් යොමක් ලියලා තියෙනවා ඒක අපි ඉස්සරහට ඒක වෙනම ටෙන්ස් එකක් ඒක අපි ඉස්සරහට කතා කරමු නැතනම් ලෙටර් ඉස් රිටන් බයි නිමල් ඒ වගේ පැසිව් වොයිස් එකක්. ඒ වගේ ඉස්සරහට කතා කරනවා. අපි දැන් මේ සිම්පල් මැටික් කතා කරන්නේ. මේ සිම්පල් මැටිකේ කරන කෙනයි ක්‍රියාපදේ විතරයි. ක්‍රියාපදේ කැලිම past tense එකෙන් දාන්න පුළුවන්. past participle ගැන හිතන්න දෙයක් නැහැ. තේරුණාද? හරි. කට්ටිය කරලා තනියෙන් උත්තර තනියෙන් වාක්‍ය තුන නිර්මාණය කරන්න මේ තුනක් ලියාගන්න. ඊට පස්සේ අහමු. තේරුණා නේද? හැමෝටම තේරුණා නේද ළමයි? ආ ළමයි, ඔයා අහුවෙ මෙන්න මේකේ තේරුමද? මේකේ තියෙන්නේ නිමල් රිටන් ලෙටර් කියලා නෙමෙයි, sorry, නිමල් රෝට් අ ලෙටර් කියලා. නිමල් රෝට් කියන්නේ ළමයි, රෝට් කියන්නේ රයිට් එකේ past tense. ඒ කියන්නේ නිමල් ලියුමක් ලිව්වා. හරිද ප්‍රශ්නේ අහපු පුතා හරි දුව හරි? තේරුණාද? අනිතක මම අහලා තියෙන විදිහට අහලා තියෙන නිමල් රිටන් න ලෙටර් කියලා. අපි ලියලා තියෙන නිමල් රෝට් අ ලෙටර් අකුරු බලන්න L E T T E R ලෙටර් වලට හරියට ලියන්න ඕනේ. හරි. හරි මේ වාක්‍ය තුන ලියලා තනියෙන් වාක්‍ය තුන නිර්මාණය කරන්න ඕනේ. ෆිනිෂ් හැඩ රෙස්හන් කරන්න පුළුවන්.
තාම හතර දිනේ රේස් සෑන් කරලා ඉන්නේ හතර දිනයිද ලියලා ඉවර where are the others नव दिन आई व्यारा दिया दस very good ළමයි ඉවර වෙච්ච හැමම රෙස්සන් කන් තාම 10 දෙනයි කෝ තව ගොඩක් අය ඉන්න ඕනේ තව 15ක් විතර ඉන්න ඕනේ කෝ අනිත් අය 11යි කෝ අනිත් අය කොම රෙස්සන් ඔගල් දන්නවනේ නම රෙස්සන් කරන්න හැටි කොම අනිත් අය वाक्य came okay sister nan aawa kiyanna api yodanawa came meten denakan hari sister came shop kiyanne nangi aawa kadaya apita kiyannone kadayata kiyanne shop ekata eden api kiyanne sister came to the shop hari da ternada ternada duwa book sorry aunt read a book ek spelling sari ad ma unata past tense ek api kiyawanne pronounce karanne lamai read kiyala harida madam nimal I did it yesterday very good lamai do kiyana ke past tense mokak karne kaka karu come lamai assignment homework like that okay hari thank you so much amai hama uttara hariyata dala tibba godak aya uttara dala tibba api poda balamu walage uttara he bought a car teacher taught a difficult lesson someone bought a bicycle sister came to the shop he played cricket mother cooked rice good kamal ran a race good she drank orange juice good Wait, wait, I will fix it. She drew a beautiful picture. Good. Hari, lamai. Then on normal simple past tense, sigana gatta. Simple present tense, sigana gatta. Mata kiyanne me igana gatta ewa hondatama theruna da oyalata.
හොඳටම තේරුණාද ළමයි? Good. ඔන්න අපි දැන් පොඩි ඇක්ටිවිටි එකක් කරමු එහෙනම්. දැන් හොඳටම තේරුණානි කට්ටියට. මම දැන් දෙනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය. මම වාක්‍ය දෙනවා වර්තමාන කාලේ. ඔයාල වාක්‍ය දන්නුනේ අතීත කාලේ. ආ ඊට කලින්. දැන් මම ඉගෙනුවේ ළමයි වර්බ්ස් සීන වාක්‍ය ගන්නේ. අපි හිතුවත් වර්බ්ස් නැති වාක්‍ය. සිංහලෙන් නම් අපි කිව්වා මේ වගේ ඒවා. වර්බ්ස් නැති වාක්‍ය වලට අපි මොකක්ද යදාගත්තේ? අපි හෙල්පින් වර්බ් එක, බී වර්බ් එක. There is a book. බලන්න මේකත් සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වාක්‍ය. There is a book. Tower. Dog is cute. Parane subject ekai be verb ekai helping verb ekai tiyenne. Harida? Ekota mokakda lamai therunnatte? Simple past tense. O meka there is a book, dog is a mekada? Api dan kalin igena gatte verbs tiyene ewa. Ekena kriyapadayak tiyene ewa. Da api kiwoth api igena ta she ate a cake. Ate kiyanne kriyapadayak. Kawa anne wage kriyapada tiyena wakye. Habai samahara wakye tiyena kriyapada nathi ewa. Da me dog lassana balla lassanai kiyana ekek kriyawak tiyenada na? Anne e wage ewada api danawa be verb. Natha api kiyana helping verbs kiyala deya. Me den is kiyanne helping verb ekak. Me is kiyana ekek හඳුන්වනවා මේක ප්‍රසෙන්ට් ටෙන්ස් වාක්‍යයක් කියලා. එතකොට කරන කෙනයි හෙල්පින් වර්බ් එකයි විතරයි. හරිම සරලයි. වර්බ් එකක් තියෙනවා නම් හෙල්පින් වර්බ් එක නැහැ. වර්බ් එකක් නැත්නම් අපි හෙල්පින් වර්බ් එක ප්‍රසෙන්ට් ටෙන්ස් කාලෙට ගැලපෙන්නේ යොදනවා. ප්‍රසෙන්ට් ටෙන්ස් හෙල්පින් වර්බ්ස් මම තුනක් ඉගෙනුවා ගිය සතියේ. ඈම් එකයි, ඊස් එකයි, ආ එකයි. මේ ඈම් එක යොදන්නේ ක්‍රියා කරන කෙනා. හරි සබ්ජෙක්ට් එක හරි අයි යෙදුනා නම් I උනා නම් is එක ගන්නේ මෙන්න මේ කරන කෙනාට සබ්ජෙක්ට් එක හරි ඒක වචනයි නම් සිංගියුල නම් I ගන්න එක බහුවචනයි නම් දැන් මේ there is a book dog is cute අපි කියු dogs කියලා ගත්තොත් බහුවචනයි එතකොට යදන්න වෙන්නේ a මේ සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වර්තමාන කාලය I am is I am good ඒ වගේ ඒවා බලන්න simple present tense then simple past tense gatto simple past tense api atheetha kalayata awoth menne me helping verbs etakore lamai apita atheetha kale wakye wenas karanna one menne me helping verb ekak vithara eka atheetha kalata galapena wenas karana atheetha kalata helping verbs dekak tiyena lamai api samanyen yodana was ekai were ekai mama me did do does did gane hitan nathuwa me deka gananne was ekai were ekai meke was ekai yoda ganne ekawachana padawalata were ekai yoda ganne bahuwachana padawalata dan meka ma pidi hituwa meka past tense karanne meka atheetha kalata harawanne kiyala kohomada they are meke vartamana kala kiyala apita hoya ganna puluwa menna me padenne e padaya api atheetha kala karana they are was a book make it කොහොමද they are no dog was cute make it dogs බහුවචනයි එහෙනම් was the word were dogs were cute make it I එකනයිනේ I was good තේරුණාද නැද්ද තේරුණාද නැද්ද දාන බලන්න දැන් ඔයාල එක්සැම්පල්ස් හතරක් විදිහට මෙන්න මේ හතරත් ලියාගෙන තව මෙන්න මේ හෙල්පින් වර්බ්ස් උදලා වාක්‍ය දෙකක් නිර්මාණය කරලා ලියන්න බෑ තනි මේ හතරයි there was a book dog was cute dogs were cute I was good කියලා ලියලා තව ඔයාලා නිර්මාණය කරලා ලියන වාක්‍ය තුන past tense තේරෙච්ච නැති එකනට මම කියන්නේ simple present tense තේරුණානේ simple present tense එකේ අපි ගත්තොත් ඇය කෑම කනවා කියන එක කොහොමද ලියන්නේ she eats හරිද මේක අපිට සිම්පල් past tense හරවන්න ඕන නම් අපිට කරන්න තියෙන ළමයි ක්‍රියාපදයේ ගැන විතරක් හිතන එක
හරිද? මේ ළමයි සිම්පල් මේ ටොපික් එක සිම්පල් මොකොත් සිප් ටොපික් එක හරියට ලියන්න ඕනේ නැහැ මම පෙර වාක්‍ය ටිකක් ලියාගෙන ආවා මේ වාක්‍ය වලටම මේ හතරත් ඇඩ් කරන්න මේ හතර ඇඩ් කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ලියන හතරකුත් දාන්න හරිද? දැන් මේ තේරෙන්නේ නැති ළමයි මම කියන්නේ සිම්පල් past tense she eats food මේක සිම්පල් present tense මේක තේරුණානේ අපිට මේක අතීත කාලේ ලියන්න ඕන නම් බලන්න මේක she ඇය කියන එක වර්තමාන කාලේදීම කාලයක් නැහැ ඒක කියන්න ඕන කාලයක පුළුවන් food ඒකටත් කාලයක් නැහැ මේකේ කාල තීරණය වෙන්නේ මොකෙන්ද මෙන්න මේ ක්‍රියාපදේ අපි එහෙනම් මෙන්න මේ ක්‍රියාපදේ අතීත කාල කරා නම් මේ මුළු වාක්‍යෙම අතීත කාල වෙනවා එතකොට she eat එකේ අතීත කාල මොකක්ද අන්න ඒවම තරම් ඉන්න ඕනේ ළමයි eat එකේ past tense මොකක්ද ate food මෙන්න මේක තමයි අපි සරලවම සිම්පල් past tense කියලා කියලා දුන්නේ තේරෙන තේකන තේරුණාද simple past tense like a dog was cute 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 මේකේ තියෙන cute cute මම තමයි dogs have dogs කිව්වම බහුවචන හින්දා इंग्लिश वाक्य वाला अ द टू ये देना विधि है पढ़ा किया देने क्या थी ना अ या आप इतना मैं एक बार लेसन का आप इतना लेसन का किन किया देने में ना टू माँग निकाल सामान्य किया ना टू किया लकी आने ना मैं टर एक याने मुखकर हर देव कर टर टर किया ना मीनिंग इसका पास लेटर याना वाना टू द स्कूल निमाल विसिंग कमल वेत फ्रॉम निमाल टू कमल टर किए ने मीनिंग के तमा टू एक एंगे ने हर द अ किए ने कर एक एंगे ने उक उक एक याने अ एप्पल किए ने एप्पल गेडी यक अन्ना ए मीनिंग पे द किए ने कर हमारे यहाँ पे डे एप्पल गेडी यर द एप्पल के ने एप्पल गेडी यर अ किए ने किंग अरे एक वितर आई किया सनात करना द एप्पल अरे अल खायना ඔක් කියන මීනින් කරනවා අ බැම්මම only one තේරුණාද ද කියන එකට අර එහෙම තේරුමක් නැහැ ඒවා අපි අර අ ද and ඔය දන්නේ අර අ and අ සහ and කියන එක තමයි අර ගොඩක්ම අර අල් කයන්න මීන් වෙන්නේ ඒකෙදි ළමයි අ යදනවා අපි apple sorry අ apple නෙමෙයි and apple අ bottle බෝතලයක් a pen pana e wage me tama n n ek yodanne lamai a saha n apita maruwen maruwata ekena a saha n edena kan tikak tiyena a saha n eka attara meka igena gannone mokada eka me ss wala hidan one a yodanne lamai apita one ekakata a yodanna puluwan etakota den a bottle na bottle yak wage mean wenawa habai n apita yodanna puluwan lamai vowel letter එකකින් පටන් ගන්න වචන එකට විතරයි. vowel letters මොනවද? a e i o u. මේවෙන් පටන් ගන්න මොකක් හරි වචනද? a වලින් පටන් ගන්නද? apple නේ. apple වගේ වචනක a වලින් නම් පටන් ගන්නේ vowel letter එකකින් නම්. එතකොට අපි earn නෙමෙයි යොදන්නේ n. ඒක මම ඉස්සරහට කියලා දෙන්නම්. ද කියන එකත් ළමයි ඒ කියන්නේ යොදනවා. එතකොට අර ඒක දැන් හිතන්න අපි හිතන මෙන්න මේ වගේ පාසලක් කිව්වොත් ළමයි a school හැබැයි පාසල කිව්වොත් the school කියලා කියන්න පුළුවන් අපිට තේරුණාද වෙනස
Really, where are the son Lamai? Press hand. There are another Lamai, me, Gandapua. There are another at the Deliver which are a Sankarana. The higher Tamil deliver, Kolahai, where are the others? Where are the others? Hurry up, please, Kaskaramu. Mangan mute kar lana hari kene bani kavru hari vakya she was beautiful very good she was beautiful karne kena subject ekak tiyenawa helping verb එක තියෙනවා. තව ළමයි there was pen කියලා එකක් තියෙන උත්තර. There was pen කියලා උත්තරේ හරියද? There hari was ut hari it should be there was a pen. හරියද? තව එකක් තියෙනවා. Brother was cry කියලා එකක් තියෙනවා බලන්න. Brother was cry. මේක හරියද ළමයි? Brother okay was කියන එකක් දාලා හැබැයි cry ළමයි මේකේ helping verb එකත් එක්ක තව අඬනවා කියන්නේ ක්‍රියාපදයක්. හැබැයි simple past tense නම් එක්ක helping verb එක විතරයි නැත්නම් ක්‍රියාපදේ විතරයි. දෙකම දෙන්න බෑ simple past tense වලදී. එතකොට මේක හරියද? අනිත් එක මෙන්න මෙහෙම be verb එකක් තියදී මේක මේ simple present tense එකෙන් අපිට තියන්නත් බෑ. ඒක ing හරි past participle හරි වෙනවා. ඒකම ඉස්සරහට උගන්නන්න. මේක වැරද්ද තේරුණාද? තේරුණාද නැද්ද? Okay. Hari, these are trees. Kyan ba? These were trees. Aki wood aki anamukad the present tense. Past tense namukad the were. These were trees. Terunada. Oh, madam. Hari. We were brew a car, mother. A walk here. Mokak do mean Kalatin. I am kind Kianabe. Am Kianamukak the present tense. I was kind. Mama kind Kianam, Mama Karnamanta Kianaka Vartamanakal. Atitakal, Mama Karnamanta Vela Hitti, Atita Vela Hitti. I was kind. Terunada, I am Kianaka, the Daganabe. Terunada. Lamai simple present twelve, they come a key on the back. Simple present twelve, echo helping verb, because at the verb, become it. Have I they come a cut out on Puluan tenses anyway, Sarah had a simple tenses, well, echo helping verb, because
නැත්නම් verb එක. තේරුණාද? Animals verb very beautiful, good. He was right. එක කියන්න පුළුවන්ද? He was okay. Right කියන එක ක්‍රියාපදයන්නේ ළමයි. එතකොට helping verb එකක් තියෙනවා ක්‍රියාපදෙත් තියෙනවා. දෙක මේ දෙන්න බෑ. Simple past tense එකෙන් එක්ක helping verb නැත්නම් කෙලිම verb. Helping verb තිබ්බත් verb තියෙන්න බෑ. Verb තිබ්බත් helping verb තියෙන්න බෑ. තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද ළමයි? ඕකේ. දැන් හරි. දැන් අපේ ළමයි චුටි ඇක්ටිවිටි එකක් කරමු. මම දැන් ඔයාලට සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් වාක්‍ය ටිකක් දෙනවා. ඔයාලා එක සිම්පල් පාස්ට් ටෙන්ස් වලට හරවන්න ඕනේ. තේරුණාද කරන් තියෙන්නේ? තමයි මේ අපි ලියන්නේ ග්‍රැමර් පැත්තේ. ආ අලුතෙන් ආව එක්කෙනෙක් ඉන්නව නේද? පුතා මෙහෙමයි අපි ලියන පොත ඔයා කැලි දෙකකට වෙන් කර ගන්න ඕනේ. හරිද? කැලි දෙකකට වෙන් කරගෙන එක පැත්තක ලියන්න ඕනේ. අපි අච්චුපද කරන දවස්වලට අච්චුපදේ කරන ඇක්ටිවිටීස් ටික ලියන්න එක කොටසකුයි. අපි අද දැන් මේ කරේ ග්‍රැමර් ලෙසන්ස්. ඒ වගේ ග්‍රැමර් ලෙසන්ස් කරද්දී ග්‍රැමර් ටික ලියන්න වෙන පැත්තකුයි යොදා ගන්න ඕනේ. හරිද? පොත කැලි දෙකකට වෙන් කරන්න. තේරුණා නේද? මම ටිකක් දිග වාක්‍ය දෙනවා මේ වලට හැබැයි බය වෙන්න එපා. තමයි මම මේ තුන ලියලා ඉතුරු දෙක උඩින් ලියන්න ඉඩ නැති හින්දා දැන් ලිව පේනවනේ යස්
හරි මේක ලියන්න මේ ලෙටර් කියලා තියනේ LETER මේ මේක ප්‍රශ්නේ ළමයි convert the following sentences into simple past tense කියලා දීලා 1 2 3 4 5 හරිද प्रश्न तीन दान पुलवन नम चट के मैं अट्ठे के पेन ना नहीं दिला मैं मांगे खा लिया था श्रीलंका इज अ ब्यूटीफुल कंट्री क्या थी ये इवर वेला इवर वेचर एसान करना लम्बा यहाँ पे मैं वो डिस्कस करना वहाँ बाय बैंड पाव वैरदुनों कमक ने हम वो में ट्राई कराना मैं कमानो दिला माय वाके टिकाक दिखाए है भाई दें आप ही इगेने का मैं वाके वाके उगले के पेपर्स वाले टेन वाला माय क्या ने मैं का वाके दिखाऊँ ना आटे करान दी ना माँ वो गन्ने पे छोटी सिंपल दे मैं भीतर है लीली और वैच्छा है रेस चांन करने बोला वेरी गुड पास देने के घंटा मंती बराई वेरी गुड
තාම 6 දිනයි ඉවර. තව විනාඩි 2යි ළමයි දෙන්න chance එක. ළමයින්ට මේක අමාරුයිද? තාම 7 දිනයි ඉවර. ඇයි ඒ? මනන්ට කරන්න බලන්න. මෙවල ඇසි ළමයි මං කියලා දුන්න විදිහට මේ ඔක්කොම ටික කරන්න පුළුවන්. ඊට වඩා ඇඩ්වාන්ස් වාක්‍යයක් දුන්නත් මං කියලා දුන්න විදිහෙන් කරන්න පුළුවන්. කරන්න බලන්න. වාක්‍ය දිග උනට බය වෙන්න එපා. ඕගොල්ලන්ට ප්‍රසන්ට් ටෙන්ස් එක පාස්ට් ටෙන්ස් කරන්න කරන්න තියෙන දේ විතරක් කරන්න. අනිත් වාක්‍ය දිග කැලි ගැන කරදර වෙන්න එපා. ඒව හැම තිබ්බද? අට දෙනයි පොණිත් අය හරි අපි ඩිස්කස් කරමුද අපි ඩිස්කස් කරමු මේක අමාරුයිද ළමයි අපි ඩිස්කස් කරමු බලන්න I will unmute you හරි පළවෙනි එක කෙනෙක් කියන බලන්න පළවෙනි එක dance එක A student asked okay A බලන්න මේක ප්‍රසෙන්ටින් ඉන් ද ක්ලාස් වාක්‍ය පදේ මොකක්ද මෙන්න මේ ක්‍රියාපදෙන් තමයි අපිට මේක ප්‍රසෙන්ට ටෙන්ස් වාක්‍යයක් කියලා හොයාගන්න පුළුවන් එහෙනම් අපිට මෙන්න මේ ක්‍රියාපදේ පාස්ට ටෙන්ස් කරා නම් වාක්‍යෙම පාස්ට ටෙන්ස් වෙනවා ask එකේ පාස්ට ටෙන්ස් මොකක්ද asked a s k e d asked එහෙනම් අපි මෙන්න මේක වෙනුවට ඒක ලියුවනම් හරි a student ask වෙනුවට ලියනවා asked a s k e d ඒතර ටික එන්නමයි a question in the class තේරුණාද නැද්ද ළමයි තේරුණාද නොතේරුණා ඉන්නනේ ෂට්ටකේ හරි දාන්න තේරුන්නේ නැහැ කියලා. හරි. දැන් මේක බලන්න ටීචර්ස් කරෙක්ට් මෙනිස් එක්සෑම් පේපර්ස්. මේකේ ක්‍රියාපදේ මොකක්ද කරෙක්ට්? නිවැරදි කරනවා. හරිද? ඒක තමයි ක්‍රියාපදේ. මෙමුරි වාක්‍යෙම ප්‍රසෙන්ට ටෙන්ස් කියලා හොයාගන්නේ කොහොමද මේ ක්‍රියාපදේ ප්‍රසෙන්ට ටෙන්ස් හින්දා? නේද ටීචර්ස් කියුවා ගුරුවරයා කියුවා අපිට කාලය තීරණය කරන්න පුළුවන්ද බෑ. මෙනි එක්සෑම් පේපර්ස් ගොඩක් විභාග මේ පේපර්ස් කියුවාම අපිට කාලය තීරණය කරන්න පුළුවන්ද බෑ. හැබැයි නිවැරදි කරනවා කිව්වම අපි කාලේ තීරණය කරන්න පුළුවන් කරනවා කියන්නේ වර්තමාන කාලේ කරනවා කරා නෙමෙයි එතකොට අපිට මෙන්න මේ ක්‍රියාපදේ past tense කරා නම් වාක්‍යෙම past tense කරන්න පුළුවන් එතකොට මේක එහෙමමයි teachers එහෙමමයි correct කියන එක කොහමද corrected ed එකතු කරනවා මෙන්න මේකට තමයි ළමයි අපි වචන පාඩම් කරන්න ඕනේ කිව්වේ වචන එක past tense verb එක අපි දැනන් ඉන්න ඕනේ. Teachers corrected. ඉතුරු ටික ඉතින් මේ විදිහටම ලියනවා. මේ වාක්‍ය දිගයි කියලා බය වෙන්න දෙයක් නැහැ. Many exam papers. තේරුණාද නැද්ද ළමයි? තේරුණාද නැද්ද? ඔබන්න රසන් කර උවින්දු netmi තේරුණාද සරුෂ තේරුණා ඔකේ හරි දැන් මට එකනේ කියන්නේ මේ තුන්වෙනි එක dance එක මොකක්ද කියලා ශ්‍රී ලංකා වෝස්තලීතු very good ආ මේ sentence එකේ මොකක්ද helping verb එකක් තියෙන verb එකක් නැහැ මේ helping verb එක තමයි මේ sentence එකේ කාල තීරණය කරන්නේ එහෙනම් මේක past tense කරා නම් අපිට වාක්‍යෙම past tense කරන්න තිබ්බා ශ්‍රී ලංකා ඊසෙනුවට අපි දානවා was කියලා was a beautiful country මේක තේරෙන්න නැති අය ඉන්නවද තේරුණාද නැද්ද
ඕකේ හතරවෙනි එකට උත්තරේ මොකක්ද the she cut the into pieces ආ ළමයි cut මේකේ ක්‍රියාපදේ cut cut කියන එකේ past tense මොකක්ද මේකට තමයි අපි කිව්ව වචන පාඩම් කරන්න ඕනේ වචන ඕගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ cut එකේ past tense එකක් cutම තමයි cut එකේ past tense එකක් cutම තමයි එහෙනම් she cut past tense උනහම s අකුරු ඒව දාන්න she cut the cake into pieces මේක cutted වත් cut වත් නෙමෙයි මම cutම තමයි past tense එක මේක තේරුණාද තේරුණාද අය ඉන්නවද පස්සෙනි එක ආන්සර් කියන්න බෑ කවුරු හරි මට Very good. Make it right. Kya ne kamu kadhvin ne? Past tense ne ma. Itu kota Kamal wrote a letter. Kamal wrote a letter. Har meyoli yel na thila mai liya gan. Verdiya ek man liya gan. Terno thila mai meka. A student asked a question in the classroom. Hey, ask के past tense asked ed का तो वेला. Teachers corrected many exam papers. Hey, correct के past tense verb का corrected. फिर पास रे ed का तो वेला. Make Sri Lanka was a beautiful country. Hey, is के past tense का was. Make she cut the cake into pieces ay cut එකේ past tense එකක් cut ම තමයි හැබැයි අපි s යොදන්නේ නැහැ past tense එකෙන් she cut the cake into pieces Kamal write the letter කියන past tense කරාම Kamal wrote the letter ay write එකේ past tense එක wrote හරි මේක ලියා ගන්න ළමයි ඉක්මනට විනාඩියක් දෙන්න අම්මා ඉක්මන ලියා ගන්න ලියල් නැති අය වැරදි අය තේරුණා නේද ළමයි ඔව් teacher හරි ළමයි දැන් මේක තමයි අපි ඉගෙන ගත්ත සිම්පල් past tense. හරි. අද lesson එක හොඳටම තේරුණාද හැමෝටම? කෝපි අන්මියුට් කරලා අහමු. අද lesson එක හැමෝටම හොඳටම තේරුණාද? ඕටිජර්. හරි. good. එහෙනම් ළමයි අපි next week හම්බ වෙමු. මේ මම ඔයාලට දැන් next week එකේදී ටියුට් එකක් දෙනවා මේ උගන්නපු දේවල් ඇසුරෙන්. ඒ වගේම මම බලන්නම් ඔයාලට ටියුට් එකක් දෙන්න අර regular verbs and irregular verbs ඒ නැත්නම් ඔයාලා වචන හොයලා පාඩම් කරගන්න ඕනේ මේකේ. past tense එක මොකද්ද past participle මොකක්ද කියලා හරි එහෙනම් අපි අදට ක්ලාස් එක නවත්තමු ළමයි good night bye good night teacher thank you okay bye